අයිබෝන් අයිබෝ මේක පලවෙනි රූපවාහිනී වැඩසටහන මා දන්න විදිහට. ඔව් මගේ පළවෙනි වැඩසටහන. මේ පියා පිළිබඳ තියෙන සේයාව මොන වගේද ඔබට? ඇත්තටම මගේ තාත්තා ගැන ලොකු මතකයක් මට නැහැ. තාත්තා රැගෙන යනකොට මට වයස අවුරුදු 2ක් විතර. අත්තරමු ගන්න අවසාන මොහොතේ යම් යම් කාරණා සිදුවීම් කීපයක් සිද්ධ වුණා. නමුත් දැන් එක අම්මා තීරණය කරොත් සමාජයට කියන්න. සමහරවිට මේ දේශපාලන සමාජයේ මිනිස්සු දන්න ගොඩක් දේවල් නැස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ රටේ මේ පවතින දේශපාලනයේ උඩු යටිකුරු කරන්න පුළුවන් ආකාරයේ දෙයක්. බොහෝ දුරට උඩු යටිකුරු වෙන්න පුළුවන්. අවසාන මොහොතේ මොකද වුනේ කියන එක. ඔබේ පියා අත්තනංගුවට පත් වුණෙන් පස්සේ අපි මුලින්ම රඳවලා තියන්නේ පළවෙනි කමාන්ඩෝ කඳුළු ගණේ මුල්ල. අවුරුදු 1.5ක් 2ක් පමණ හිර රැඳිලා හිටියා. පෞලි කිසිම කෙනෙක්ට අධ්‍යාපන කටයුතු කරගන්න අවස්ථාවක් තිබ්බේ නැහැ පාසල් යන්න. කිසිම කෙනෙක් මුණ ගැහෙන්න අවස්ථාවක් තිබ්බෙත් නැහැ. එතකොට රටේ වුණේ මොකද්ද කතාව ආණ්ඩු එක ගොඩක්ම ඉතින් අපිට ආරංචින් අපේ ගෙදර හිටියා කාන්තන්ලේ දාරිනියෝ 4 දෙනෙක්. එතකොට ඒගොල්ලෝ තමයි සමහරවිට අපිට ඇවිල්ලා විස්තර කියන්නේ මෙහෙම වුණා මෙහෙම වුණා කියලා. වයස අවුරුදු 25ක් වෙනකන් කඳුරු ජීවිතයක් ගත කරේ. මං හිතන්නේ මං වයස අවුරුදු 15ක් 20ක් වෙනකන් මල ගෙදරකට ගිහිල්ලා තිබ්බේ නැහැ. මගුල් ගෙදරක් දැකලා තිබ්බේ නැහැ. ඉඩමක්, දේපලක්, මුදලක් කිසිම දෙයක් ඔබේ පවුලට නැද්ද? නීත්‍යානුකූල කිසිම දෙයක් අයිතියක් නැහැ. මිනිස්සු කිනා විජේ විරත්තරන්ට ගන්නකොට ගෙදර රත්තරන් කිලෝ මෙච්චරක් තිබ්බා. මම දන්න තරමින් තාත්තා කියන්නේ සත පහක්වත් බැංකුවකවත් ඉතුරු කරලා ගියපු කෙනෙක් නෙවෙයි. නැහැ එහෙම තිබ්බනම් අපි මෙහෙම ඉන්නෙත් නෑ අද. ඒකද එළියට නොයන්නේ හමුදා කඳවුරෙන්. විශේෂම ආර්ථික කාරණා බලපාන. එතකොට සමාජ පුරුද්දක් නැතිකම. මට මගේ ගමනක් තියෙනවා. එහෙනම් දැන් ඒක දේශපාලනිකද? බලමු ඉස්සරහට. ඔබේ අධ්‍යාපනය හදාරන්නේ? මම හදාරන්නේ දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව, ඒ වගේම ජාත්‍යන්තර සබඳතා. ඒ විෂයන් වලින් තමයි මම දේශපාලන විද්‍යාවයි ජාත්‍යන්තර සබඳතායි ওই ටික හදාගෙන ඉන්නේ. ඉතින් වෙන ගමනකටනේ. බලමු. ඔබ විප්ලවයේ විශ්වාස කරනවද? විප්ලවය කියන්නේ වචනේ ගත්තොත් වෙනසක්. මම වෙනස විශ්වාස කරනවා. අද තුවක්කු ඕන්නේ අරගලයක් කරන්න. අද මිනිසුන්ට වචන වලින් අරගලයක් කරන්න පුළුවන්. සමාජ දාල දියුණුයි, මාධ්‍ය දියුණුයි, වඩාත් යහපත්යක් රට ලබා ගන්න මම ඕනම මොහොතක පෙනෙසි. ඔබේ පියාගේ දැක්ම ඔබ හිතනවද වර්තමානයේ ජනතා මුක්ති පෙරමුණ තුන තියෙනවා කියලා? මෙහෙමයි. දැන් මම ඔකට කතා කරන්න ගියොත් ඔක ලොකු දේශපාලන විවාදයකට මුල පිරිනවා. ඒක මම හිතන්නේ ඒක පාක්ෂිකයන්ට සහ රටේ ජනතාවට බාරයි. හැමදාම අරගල කළේ ජනතා මුක්ති පෙරමුණ ඔබේ පියා මේ පවතින ක්‍රමයට විරුද්ධව. මම විශ්වාස කරනවා මේ දැන් ලංකාවේ පවතින ක්‍රමය සාධාරණ නැහැ. මේ සිස්ටම් එක වෙනස් කරගන්න ඕනේ. ඒකට මම කියන්නේ සන්නද්ධ අරගලයකට යන්න ඕනේ කියලා. ඔබට තියෙනවද සිස්ටම් එක චේන්ජ් කරන්න, මේ ක්‍රමය වෙනස් කරන්න ප්ලෑන් එකක්? බලමු අනාගතයේදී. රුසියාවේ හිටියත් කොහේ හිටියත් රට ගැන හැමතිස්සෙම හිතනවා.